තෙරුවන් සරණයි අපේ හැමෝටම. ඔබ වහන්සේට ගොඩාක් පින් මේ දහම් සාකච්ඡාව පවත්වනකොට. මොකද මේ අපේ හැමෝටම මේ දවස්වල මේ ධර්මය මොකද්ද අධර්මය මොකද්ද කියලා මේ අපේ සිංහල බෞද්ධයර හොයාගන්න බැරි අවස්ථාවක තමයි ඔබ වහන්සේ මේ වැඩසටහන කරගෙන යන්නේ. අපේ හැමෝටම මේ ගිය සතියේ ගාල්ලේ වැඩසටහනක් තිබුණා මේ රහතන් වහන්සේලා කියලා ස්වාමින් වහන්සේ නමක් වැඩම කළා. රහතන් වහන්සේලා වඩන නම් අපේ හාමුදුරුවනේ අපි කැමති. රහතන් වහන්සේලාගෙන් ධර්මය අහන්නත් අපි කැමති. ඒ වුණාට අපේ හාමුදුරුවනේ මේ පෙර නොයසූ විරු ධර්මයයි කියලා මේ ධර්මයේ සම්පූර්ණයෙන් ධර්මයේ ඔබයි කියලා වැඩසටහනක් කළා. සම්පූර්ණයෙන් මේ ධර්මයේ විකෘති කරනවා අපේ හාමුදුරුවනේ. ඒකේ ස්වාමීන් වහන්සේ මේ මේ මිනිසයා කියලා කියන්නේ මනමන උස්සන කෙනා කියලා කියනවා. අනිත්‍ය කියලා කියන්නේ අනිච්ච ඉච්ඡාබංගත්වයට පැමිණීම. එහෙම නැත්නම් මොකද්ද කැමති දේ නොලැබීම කියලා කියනවා අපේ හාමුදුරුවනේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යෝනි ඉස මනසිකාර උපන් ස්ථානයේ සීකිරීම කියලා කියන අපේ හැඳුරුනේ. ඒ වගේම අපේ හැඳුරුනේ මේ මේ පින් රැස් කිරීමටත් ගරහනවා අපේ හැඳුරුනේ. පින් ඕනේ දැන් මනුස්ස ලෝකෙ ඉපදුනා නම් දැන් කරන්න තියෙන රාග දේශ මොහ නැති කරලා අරහත්තරපත් වෙන එකයි. ඒ වගේම දෙවියන් අතර ඉපදින්න අවශ්‍යත් නැහැ. මොකද ඒක ආසාව වැඩි වෙනවා කියලා කියන අපේ හැඳුරුනේ. ඒ වගේම අපේ හැඳුරුනේ මේ මෛත්‍රී භාවනාව කියලා කියනවා. අලුත් මෛත්‍රී භාවනාවක් ආර්ය මෛත්‍රී භාවනාව කියලා. අපි නම් අපේ හැඳුනේ අහලා තියෙන මහග්ගත චේතෝ විමුක්තියයි අපමාන චේතෝ විමුක්තියයි. මේකේ මේ ආර්ය මෛත්‍රී භාවනාව කියලා අලුත් එකක් කියනවා අපේ හැඳුනේ. මට නම් තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් අපේ හැඳුනේ පැහැදිලි කරලා දෙන්න මේ ආර්ය මෛත්‍රී භාවනාව මොකද්ද කියලා කියන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න අපේ හැඳුනේ. පින් ඕනේ නැද්ද අපිට ඒකත් පැහැදිලි කරලා දෙන්න අපේ හැඳුනේ. මේ වචන කඩ කියන එකත් අපිට තේරෙන්නේ නැහැ අපේ හැඳුනේ. මේකේ මහත්ය මේකේ තියෙන හේතුව තමයි අභාග්‍ය කියන්නේ ඔය පුද්ගලයන්ට අපේ පන්සල්වලිනුත් සම්පූර්ණයෙන්ම සහාය දක්වනවා. ගොඩාක් පන්සල්වලට ආරාධනා කර කර ගෙනෙනවා. මොකද සමහර පන්සල්වලට ඕනකම තියෙන්නේ මේ හාමුදුරුව ඇත්ත කියනවාද බොරු කියනවාද කියන කතාව නෙමෙයි. තමන්ගේ පන්සල්වලට සෙනගෙනවා නම් ඕන තොවිලකට රෙඩි. ඉතින් ඒ මට්ටමෙන් හාමුදුරුවොත් මේ රටේ ඉන්නකොට මේක ඕනම කෙනෙකුට ඕන කරනමක් ගහන්න පුළුවන්. ඔය කාණ්ඩේ තමයි හැමතැනම ඉන්නේ. මේ කාණ්ඩේ සම්පූර්ණයෙන්ම මේ රහත් රහත් කීකේ මේ අමු පචයක් ගෙනියන්නේ. ඒ කියන්නේ මේ ධර්මයේ කීකියා මේගොල්ලෝ සම්පූර්ණ ඔය වගේ විකෘති කර කර විකෘති කර කර දැන් ওই විකෘතියට ගියාර පස්සේ මිනිස්සුන්ට ධර්මයක අවශ්‍යතාවය නැතු යනවා. මොකද බුද්ධ දේශනාවේ තියෙනවා ධර්ම ඉගෙන ගන්න විදිහ. ධර්ම දේශනාව කියනවා සුතා ඉස්සල්ලා අහන්න ඕනේ. දෙවෙනි එක දතා අහන දේ දරා ගන්න ඕනේ. තුන්වෙනි එක වචසා පරිචිතා වචනෙන් පුරුදු කරන්න ඕනි. හතරවෙනි එක මනසානුපෙක්කිතා මනසින් ඒක මෙනෙහි කරන්න ඕනි. දිට්ඨිය සුප්පටිවිද්දා නෝණින් තේරුම් ගන්න ඕනි. මෙන්න මේ කරුණ පහ ආශ්‍රය කරගෙන ධර්මය උගන්වන්න තින්. දැන් අපි මහමෙවුනාව තුළ අපි ඒ ක්‍රමයට තමයි ධර්මය ඉගන්වුවේ. මෙතෙක් කල් උගන්වන්නෙත් එහෙමයි ඉස්සරහට උගන්වන්න තියෙන්නෙත් එහෙමයි. නමුත් මේ අලුත් කාණ්ඩ එහෙම නෙමෙයි. ඒගොල්ලෝ විශේෂයෙන්ම මිනිස්සුන්ගේ අවධානය තමන්ට ගන්නෙ තමන් රහත් කියලා තමන්ගේ රහත් බවක් කියාගෙනයි. මොකද රහත් කියලා තමන් ගැන කියප ගම මෙන්න හිතුණා මෙයා නම් මේ බොරු කියනෙක් නෙමෙයි මේ රහත් බව ප්‍රකට කරන්නේ මේ මොකක් හරි හැබෑවටම ඇති කියලා. ඊට පස්සේ මොකද කරන්නේ මේගොල්ලන්ට තියෙනවා මොකක්වත් නැතත් කටහැකරකම. ඒ කටහැකරකමෙන් යුක්තව හොඳට ওই කහකර කටින් කියලවර නැතුව කියවනවා. කියෝලා ඉවරලා මොකද කරන්නේ ওই විදියට අර්ථ දිදි ආදාදම රාගදේශම නැති කරගන්න ආදාදම රාගදේශම නැති කරගන්න ඒකටයි තියෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි අපිට පින හඳුනලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි අපිට මේ මනුෂ්‍යාත්මේ දුර්ලභකම හඳුන්වලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි රාගදේශම ප්‍රහාණය කිරීම ගැන හඳුන්වලා දුන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පින රැස්කරන්න කීකේ උන්වහන්සේගේ ගාථාවල ඕනතරම් තියෙනවා. ධම්මපදයේම ගාථාවල කෙලවර නැති තියෙනවා. උන්වහන්සේ දේශනා කළා තියෙනවා මං කිව්ව අර සංකාරූපපති සූත්‍රය වගේම සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දිනු කරන්න. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ගැන තියෙනවා. ඉතින් මේ වගේ තියෙද්දි පිරිසක් මේ පින එපා කියලා කියන එකට හැබැයි මේකේ නම් පැහැදිලි මේ පිරිස නම් මාර පිරිසක්මයි. මාර සේනාවේ පිරිසක් මනුස්ස ලෝකෙට ඇවිල්ලා සිවුරු දාගෙන දැන් මේ මිනිස්සුන්ක මොකද මේගොල්ලෝ කරන ප්‍රධානම හානිය තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මයේ විනාශ වෙන්න. ඒ කියන්නේ සද්දම්ම මේ අසම්මෝසාය සද්ධර්මයේ මුලා නොවීම පිණිස නෙමෙයි සම්මෝසාය සද්ධර්මයේ මුලා වෙන්න සද්ධර්මයේ නැති වෙන්න සද්ධර්මයේ අතුරුදහන් වෙන්න හේතුවක් තමයි කියනවා වැරදි අර්ථ නිරුක්තිසා වැරදි නිරුක්තියත් වැරදි අර්ථ කීම. නිරුක්තිය කියලා කියන්නේ වචන විග්‍රහය. ඒ වචන විග්‍රහයට අර්ථ කීම.
එතකොට ඒකෙන් මේ බුද්ධ සද්ධර්මයේ අතුරුදහන් වෙනවා කියනවා. ඔය කාණ්ඩයක් එකතු වෙලා සම්පූර්ණ කරන්නේ සද්ධර්මයේ අතුරුදහන් කරන එක. ඕක තව නිර්පේක්ෂමක කියලා තව එකක් දාගෙන ඉන්නවා. ඒගොල්ලෝ කරන්නේ සද්ධර්මයේ අතුරුදහන් කරන එක. ඊළඟට වහරක කියලා තව හඳු කෙනෙක් ඔක්කොම කරේ සද්ධර්මයේ අතුරුදහන් කරන එක. එතනට ගිහිල්ලා ඒක ඉගෙන ගත්තට පස්සේ මිනිසුන්ගේ සද්ධර්මයේ අවශ්‍යතාවය නැතු වෙනවා. ඇයි අර්ථ කියන එකනේ කවුනාම ඒ රටාවෙන් මේ මායාකාරී විඥානයට හදලා දෙන්න බැරිද? ඒ විදිහට හදලා දිදී ඒ ක්‍රමයට කරගන්නවා. කරගෙන පොඩි සමාජයක් ඇති වුණාට පස්සේ මේක රහත් ඵලය කියලා හඳුන්වා ගන්නවා. සමහරුන්ට මං හිතන්නේ මේ ඒ වගේ කතා කරන බැලුවට පස්සේ නම් සමාධියක ලකුණක්වත් නැහැ. වරෙන් නිකන් මිනිස්සයා සමාධියක් ඇති වෙනවා නම් ඒකට කාලයක් කැප වෙලා කරන්න ඕනේ. මේ නිකන් මාර හිතින් අර මොහොනයක් වගේ එකක්. මොහොනේ සාමාන්‍ය හිත එකඟ වෙනවනේ. මොහොනේත් එකඟ වෙලා මොහිනේ තුලත් යම්කිසි දේවල් වෙනවා. සමාධියක් නෙමෙයි ඒක. ඒ වගේ මේගොල්ලෝ යම් කිසි ක්‍රමයකට මෝහණයක් කරන්න මිනිසයාට පුළුවන්. ඉතින් කතා කරලා මෝහණය කරන්නේ. ඒ වගේ කරලා ඒ වගේ தත්ත්වෙට මිනිස්සු ගෙනාවට පස්සේ මිනිස්සු ඊට පස්සේ පින අදහන්නේ නැහැ. පිනට ගරු කරන්නේ නැහැ. පින ගැන කතා කරන එක අතාරිනවා. ඔක්කොම කරලා ඊට පස්සේ මේ හිත මන අපිට අදහදම මේ රාගදේශ මොහො නැති කරන්න අපිට තියෙන්නේ කිය පිරිසක් මහණ වෙනවා. මහණලා විශාල අවුලක් කරලා විනාශ කරයි. එතකොට පන්සලටත් උනේ මේ වෙද්දි විනාශ කතාවක් නෑ. තමන්ගේ මේ ස්ථානට සෙනගෙනවා නම් සෙනග දාගන්න යෝනි. එතකොට ඒකට ඕන දෙයක් කරගන්න ලෑස්ති. ඉතින් ඒ වගේ හැම් බැලූ පැත්තෙන් පිරිහිලා තියෙන්නේ. පිරිසට මේක සෙට් වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ඒ ස්වභාවය බැලුවාන් පස්සේ මිනිස්සු ධර්ම ඉගෙන ගනිලා අතාරිනවා. ඇයි වැඩන්නේ අතාරින්නේ? පින් කරන එකත් අතාරිනවා. අන්තිමට වෙන්නේ මොකද්ද? අසත් පුරුෂයෝ ටිකක් බීවේ.